ගිනිගත් හෙනේ ඉදිවන පෞද්ගලික ජල විදුලි බලකාරයක් නිසා ගිනිගත් ජන ජීවිත ගැනයි මේ වාර්තාව. ගිනිගත් හේන ප්‍රදේශයේ ඉදිකරන පෞද්ගලික විදුලි බලාගාරයක් හේතුවෙන් කෙහෙල්ගමු ඔයට දැඩි හානි සිදුවන බවට පරිසර සංවිධාන සහ ප්‍රදේශවාසීන් මතු කළ චෝදනා ගිය වසරේ අගෝස්තු මාස 8 වනදා අප වාර්තා කළා. ඔවුන් එදින පෙන්වා දුන්නේ ප්‍රාදේශීය සභාවේ නියෝගයන්ද නොතකමින් මෙම ඉදිකිරීම සිදුවන බවයි. මෙම කුඩා ජලවිදුලි බලාගාරයේ කෙහෙල්ගමු ඔය හරස් කරමින් ඉදිකිරීමට පිඹුරුපත් සැකසී ඇත්තේ 2003 වසරේදී. ප්‍රදේශවාසීන් පැවසුවේ ගම්වැසියන්ගේ දැඩි විරෝධය මැද නතරවුණු මේ ව්‍යාපෘතියේ කටයුතු වසර 7කට පමණ පසු නැවත 2010 වසරේදී ආරම්භුණු බවයි. එයද නැවත වරක් ජනතා විරෝධය හමුවේ නතර වී ඇත්තේ මධ්‍යම පරිසර අධිකාරියේද මැදිහත් වීමෙන්. අප වාර්තාකරු පැවසුවේ 2010 වසරේදී වෙනත් සමාගමක් විසින් එම ස්ථානයේදීම නැවතත් මේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පියවරගෙන ඇති බවයි. යලිත් මතු වූ ජනතා විරෝධතා නිසා අඹගම ප්‍රාදේශීය සභාවේ ලේකම් ඒ සරවණ භවන් මහතා 2010 මාර්තු මාස 11 වෙනිදා මෙම ලිපිය ඉදිකිරීම කරන පෞද්ගලික ආයතනයට යොමු කරන්නේ ගැටලුව සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් සමග සාකච්ඡාවකට පැමිණෙන ලෙස දන්වමි. එම ලිපිය යොමු කර මාස 5කට ආසන්න කාලයක් ගත වුවත් එහි ඉදිකිරීම නවතා දමා තිබුණේ නැහැ. අනතුරුව මේ පිළිබඳව අවධානය යොමු කළ අඹගමුව ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු බලධාරීන් ඉකුත් වසරේ අගෝස්තු 12 වෙනිදා එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර ඔවුන් එහිදී නියෝග කළේ වහාම ක්‍රියාත්මක වන පරිදි බලාගාරයේ ඉදිකිරීම අත්හිටුවන ලෙසයි. එහෙත් අද වනතුරු අකණ්ඩව ඉදිකිරීම සිදු කරනවා. අප වාර්තාකරු පැවසුවේ ව්‍යාපෘතියේ වැඩ නවතන ලෙස අද උදෑසන කොළඹ අභියාචනාධිකරණ නියෝගයක් ලැබී තිබුණද එයද නොතකමින් තවමත් ඉදිකිරීම සිදුවන බවයි. එම නඩුවේදීත් කම්පැනිය නීතිඥවරුන් එකඟ වෙලා තියෙනවා මෙම ව්‍යාපෘතිය වැඩ නවත්තන්න ලබන නඩු දිනේ, ඒ කියන්නේ සැප්තැම්බර් මාසේ 19 වෙනිදා වෙනකන්. ඒ වුණාට අද දිනේත් මේ දැනුත් ඒකේ වැඩ දිගටම කරන් යනවා. ප්‍රදේශවාසීන් පවසන්නේ ගමක් ජල හිඟයෙන් පීඩා විඳීමට මත්තෙන් බලධාරීන්ගේ නිසි අධීක්ෂණය මේ කෙරෙහි යොමු විය යුතු බවයි. අපි ජීවත් වෙලා ඉන්න එපා, අපිට වතුර ටික තියෙන්න එපා. මේ පවරව සදලේ වෙනකොට වතුර බෝතල් සාක්කුවේ දාගෙන තමයි මෙහෙත් එහාට මෙහාට යන්න වෙන්නේ. අපි එදා හිනා වුණා වතුර බෝතල් දාගෙනකොට මේ මොකද ඇල් වතුර සල්ලි දීලා ගන්න කියලා. හද ඔන්න ඒ தත්ත්‍ය උදා වෙමින් පවතිනවා. කිරි බෝතලෙට වැඩිය වතුර බෝතලේ ගණන් වැඩි. මේ පරිසරයත් ඉවර කරපුවාම ඊට පස්සේ ඔක්සිජන් පැකට් එකකුත් සාක්කුවේ දාගෙන පාවිච්චි කරන්න වෙයි.